සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කතඤ්ඤු කතවේදී පුග්ගලෝ දුල්ලබෝ ලෝකස්මින් තීති ධර්මශ්‍රවණාභිලාෂී සදැහැති වාසනාවන්ත පින්වත්නි, පිනැති ඔබ හැම කෙනෙක් අපේ වචනයෙන් කියනවා නම් අවුරුද්ද ළඟ තබාගෙන සිංහල අලුත් අවුරුද්ද දින 4කට ආසන්නව පැමිණිලා තිබෙන මොහොතක නෙත්තෙෆෙම් ජාතියේ නාලිකාව තුළින් සදහම් ශ්‍රවණය කරලා ධර්මාවබෝධය ලබන්නට ධර්ම දක්ෂිණාව දහම් ගුරුවරයාසේ සලකාගෙන ඔබේ දහම් මග දියුණු කරගන්නට වෙරධරණ පින්වන්ත සියලු දෙනාටම අද දවසේ ධර්මානුශාසනාව සඳහා මාතෘකාව වශයෙන් දහම් පාඨයක් තමයි මා සඳහන් කරන්නට යෙදුනි. ඒ දහම් පාඨය කෘතගුණ සැලකීම පිළිබඳව. එය මාතෘකා කරගන්නට හේතු පාදක වෙච්ච ප්‍රධාන සාධක දෙකක් තිබෙනවා. එකක් තමයි ළඟ ළඟ එන සිංහල අලුත් අවුරුද්ද. අනිත් කාරණාව තමයි අද ධර්මානුශාසනාවේ දායකත්වය තුල තිබෙන තේමාව. අද ධර්ම දක්ෂිණාවේ දායකත්වය ලබාගෙන ධර්ම දානමය ආනිසංසයන් හිමි කර ගන්නට එකී වාසනාව භාග්‍ය උදාපත් කරගෙන තිබෙන්නේ ගෞරවණීය ස්වාමින් වහන්සේලා දෙනමක්. උන්වහන්සේලා තම පවුලේ අනිකු සහෝදර ඥාති පිරිස් සමග මේ ධර්මානුශාසනාවේ දායකත්වය ලබන්නි පෙන්බර පියතුමාගේ අභාවය සිදුවෙලා හෙට දිනට මාසයක් සම්පූර්ණ වීම නිමිති කරගෙන. ඒ කිරම ගල්පොතු කන්ද
ඇහැළගා හේන වත්තේ පදිංචිව සිටි ඒඩී ජිනදාස මහෝපාසක පියතුමානන්ගේ අභාවයෙන් මසක් සම්පූර්ණවීම නිමිත්තෙන් නන්දිනා ඉදිරිමාන්න මෑණියන්ට නිරෝගී සම්පත්තිය ප්‍රාර්ථනා කරමින් පවුලේ අනිකුත් සියලු දෙනාටම චිරජීවනය ප්‍රාර්ථනා කරමින් මලපිටිය අහුංගල්ල වැලිකඳු බෝගහපෙටේ විහාර ගණේ විහාරාධිපති පූජනීය කිරම දේවින්ද පණ්ඩිතහාමුදුරුවන් වහන්සේ සහ කටුවන පඤ්ඤාජීව පොඩි හාමුදුරුවන් වහන්සේ ඇතුළු දූදරුවන් පිරිස උදාර පීතෘ පූජාවකට සූදානම් වෙච්ච මොහොතක්. එනිසා පියතුමානන්ට පින් අනුමෝදන් කරමින් මෑණියන් ඇතුළු පවුලේ සැමට සෙත් ප්‍රාර්ථනා කරමින් මේ ධර්ම දානමය ආනිසංස හිමි කරගන්න දැරූ දායකත්වයක් සදහම් ශ්‍රවණය කිරීම තුළ ලෝකවාසී නෙත්තෙෆ්ම් ශ්‍රාවක පිනැති සියලු දෙනාටමත් උතුම් ධර්මාවබෝධය ලබන්නට හේතු වාසනාවන්ත වේවා කියන අදිෂ්ඨාන පූර්වක ආශිර්වාදය මුල් කරගෙන සදහම් දේශනාව ආරම්භ කරනු ලබන්නේ. කාරුණික පින්වතුනි, 45 වසරක් පුරාවට ලෝතුරු තථාගත මගේ බුදුරජාණන් වහන්සේ නිර්මල පිවිතුරු ධර්මය දේශනා කළා. ලෝක සත්වයාට සසරින් එතර වෙන මග කියලා දෙන්න. ඒ නිර්මල ධර්මය තුල තිබුණේ මෙතෙක් ලෝකයේ කිසිවෙක් ප්‍රකාශ නොකළ, මෙතෙක් ලෝකයේ කිසිවෙක් නිදුටු අවබෝධ නොකළ විශේෂිත ධර්ම සමූහයක්. පුබ්බේ අනනුස්සු තේසු ධම්මේසු කියන තථාගත බුද්ධ වචනය තුළින් පැහැදිලි වෙන්නේ උන්වහන්සේ අවබෝධ කරන්ට යෙදිච්ච ධර්මය කලින් නැසූවිරු දහමක් බවයි. ඒ තථාගත ධර්මය පරම්පරාවෙන් පරම්පරාවට උරුම කරගෙන ඒ රැකගෙන මතු පරපුරට දායාද කර දීමේ වගකීම ජාතියක් වශයෙන් සිංහල ජාතියට පැවරිලා තිබෙනවා. ඒ මැනවින් ඉෂ්ට සිද්ධ කරන්නට අපි සියලු දෙනාටම පින්වතුනේ බරපතල වගකීමක් තියෙන වග අමතක කරන්ට එපා. දහම් මග වඩන ගමන්, ඒ දහම් මග අනුගමනය කරන ගමන්, ඒ දහම අනාගතයට සුරක්ෂිත කරන්ටත් අපි වග බලා ගත යුතුයි. පළමුව භාග්‍යවතුන් වහන්සේ අනුශාසනා කළේ අපේ මෙලව ජීවිතය සුවදායක කරගන්න විදිහ පිළිබඳ. ඊට අනුව වසර ගණනාවක් පුරාවට අපි හැඩගස්වගත්ත ධර්මානුකූල ප්‍රතිපදාවන් තුළ අපිටම ආවේනික වෙච්ච සිරිත් විරිත් සමුදායක් උරුම වෙලා තිබෙනු. ඒ හැදියාව, ඒ සිරිත විරිත, ඒ ගුණවන්තකම, ඒ පිරිච්ච මනුස්සකම, ඒ සියල්ලම එකතු කරලා තනි වචනයකින් කියනවා බෞද්ධ සංස්කෘතිය කියලා. බෞද්ධ සංස්කෘතිය තුළින් උරුම කරලා දෙන්නේ තථාගත දහමෙන් කියවෙන කාරණාවමයි.
මිනිසුන් වශයෙන් මිනිසුන්ට විතරක් නෙවෙයි ගහකොළට සතාශීපාවාට යුතුකං ඉටු කරන හැටි මේ දහමේ මැනවින් දේශිතයි. අපි ඒවා පින්වතුනේ දීර්ඝ කාලීනව පිළිපැද්ද ජාතියක්. ඒවා පිළිපදින්ට අපිට මේ දහමටම අනුකූල කාල දින වකවානු ඊටම ගැලපෙන විවිධ මහෝත්සව විදිහට ලැබුණා. අන්න එහෙම එක අවස්ථාවක් තමයි බක් මාසයේ පැවැත්වෙන උත්සවය කියලා ශ්‍රීය කියලා කියන්නේ. එය මංගල්‍ය කියන නමින් හඳුන්වනවා. මංගල කියන කාරණාව මේ දහමට අමුතු හෝ අලුත් වචනයක් නෙවෙයි. අපිට වෙනම සූත්‍රයක් තිබෙනවා, මහා මංගල සූත්‍රය කියලා. ඒකෙන් කියවෙන්නේ දෙලොව අභිවෘද්ධිය සලසන කාරණා ගැන. ඒ කාරණා බොහෝමයක තියෙන්නේ මනුෂ්‍යකම ඉස්මතු කරන විදිහ ගැන. ඒ කාරණාවන් තුළින් කියවෙන්නේ විශිෂ්ට මනුෂ්‍යයෙක් තනන විදිහ ගැන. අනුගමනය කරන්නා අන් අය අතර කැපී පෙනෙන විශිෂ්ට පුජ්‍යලයෙක් පින්වතුනි. සීලාචාර සදාචාර සම්පන්න මනුස්සකම ඉහවහාගිය පුජ්‍යලයෙක් බවට පත්වෙනවා මේ තථාගත දහම අනුගමනය කරනකොට. ඒ තුළ මහා මංගල සූත්‍රය විශේෂයි. ඒ ආදී කොටගත්ත වසල සූත්‍රයෙන් ප්‍රතික්ෂේප වෙච්ච ගති ලක්ෂණ ටික, පරාභව සූත්‍රයෙන් වීසි කරලා දාපු අපේ නරක පැවතුම් ලක්ෂණ ගති ටික, ඒ දෙක අයින් කරලා ගන්නකොට මහා මංගල සූත්‍රය තුලින් ගොඩනැගෙන මනුස්සකම කොයි තරම්නම් මේ ජීවිතය මංගල්‍යයක් කරන කාරණාද කියලා පැහැදිලි. ඒවා භාවිතා කරන්නටයි අපිට දින කාල වකවානු වෙන්නේ. සූර්ය මංගල්‍ය විදියට දක්වමින් කරන්නේ පුදුමාකාර තරම් කෘතගුණ සැලකීමක්මයි. ඒ කෘතගුණ සැලකීම පණ ඇති පණ නැති හැම තැනම සිද්ධ වෙන දෙයක්. බොහෝ ඇත්තෝ කෘතගුණ සලකන්නේ පණ ඇති අයට පමණ. ඒක නරක නෑ. ඇයි නරක නොවන්නේ? පණ ඇති අයටවත් කෘතගුණ නොසලකන අය ඉන්න සමාජයක් නිසා. බලන්ට සිරිත විරිත එක්ක ගැලපිලා මොන තරම්නම් මේ දහම බද්ධ වුණාද? තථාගත මගේ බුදුරජාණන් වහන්සේ ලෝකයට පළමුවෙන්ම කියලා දීපු පාඩම තමයි කිලිහිගුණ දැක්වීම. උන්වහන්සේ දෙවනි සතියේ බෝමැඩ මදක් ඔබට බෝමැඩින් වැඩම කරලා සතියක් පුරාවට අනිමිස ලෝචන පූජාව තුලින් ලෝකයාට කියලා දුන්නේ, මහණෙනි පින්වතුනි, අවුවට වැස්සට ඔළුව මුවා කර ගත්තනම් යම් ගහක් යට ඉඳලා ඒ ගහේ කොළයක්වත් කඩන්ට එපා කියන මනුස්සකම. ඒ පාඩම ඇතුලේ තිබුණා ඊට වඩා තව එහා ගියපු වටිනා කියන අර්ථයක්. ඒ තමයි, මහණෙනි පින්වතුනි, නුඹලාට යමෙක් යම් උදව්වක් උපකාරයක් කළොත් ඒ මතක තියාගෙන ඉඳලා ඊට පෙරලා උපකාර කරපල්ලා කියන වටින ගැඹුරු පාඩම. හෙළ සිරිතත් විරිතත් එක්ක ගැලපිලා සූර්ය මංගල්‍යයේදී ඉස්සෙල්ලම කරන්නේ දවස් 365ක් පුරාවට ගෙදර අවශ්‍යතාවයට වතුර දීපු ළිඳත් එක්ක ඝනදෙනු කරන එක. උදේ පාන්දරින් ළිඳ ළඟට ගිහිල්ලා ළිඳෙන් වතුර භාජනයක් අරගෙන බෝතලයකට දාලා හදාගෙන ආපු පහේ ඇතුළු කරගත්ත විවිධ ධාන්‍ය වර්ගවලින් හදාගත්ත කුඩා පොට්ටනියක් ළිඳට දානවා.
මටත් මගේ පවුලේ සියලු දෙනාටමත් පිපාසය සංසිඳුව ගන්ට විතරක් නෙවෙයි. අනිකුල් සියලුම කටයුතු උදෙසා නාන්න මූුණු හෝදන්ඩ රෙදිපිළි හෝදගණ්ඩ වැසිකිලි කැසිකිලි පිරිසිඳු කරගන්ට වතුරදුන්නේ ඔබ. ඒ වෙනුවෙන් ඔබට බොහෝ ස්තුතිවේවා. බලන්ට ලිඳත් එක්ක ගණ දෙනු කරා. කෘතවේදීත්වය මුළු ලෝකයටම ලබා දුන්නා. බාහිරෙන් බලාගෙන ඉන්න සමහර වෙලාවට භෞතිකවාදී අදහස් තියෙන අයට මේක විහිළුවක්. එනමුත් තථාගත ධාමයේ මේ සබා දහමත් එක්ක ගැලපෙනකොට, ඒ සබා දහමත් එක්ක අනුගත වෙනකොට පුජ්‍යලයාට පැවැත්ම ඉතා හොඳට කරගෙන යන්ට පුළුවන් වග දක්වලා තිබෙනවා. සබා දහමත් එක්ක පෑහෙන්නේ නැත්නම්, සබා දහමට අනුගත වෙන්න බැරි නම් එහෙම අයව සබා දහම බාරගන්නේ නැහැ පින්වතුනේ. සබා දහම විසින්ම එහෙම අයව ටිකෙන් ටික ටිකෙන් ටික මේ ලෝකයෙන්ම තොලොංචි කරලා දානවා, නැති කරලා දානවා. බලන්ට කල්පනා කරලා අපි ඒ දහම කොයිතරම් කරපින්නාගෙන දිවි හිමියෙන් අරගෙන එන ජාතියක්ද. මුළු ලෝකයටම ඒ ආදර්ශය ලබා දෙනවා. බුලත් හුරුල්ලක් අරගෙන වැඩිහිටියන් ළඟට ගිහිල්ලා දන ගහලා වැඳලා ඒ ඇත්තන්ගේ ආශිර්වාදය ලබා ගන්නෝ. පූජාච පූජනීයානං කිව්වේක. අම්මා වෙනුවෙන් තාත්තා වෙනුවෙන් කොයිතරම් යුතුකම් සමුදායක් ඉටු වෙනවද. අතීතයේ ගමට එන්න හොඳම දිනේ අම්මා බලන්න තාත්තා බලන්න කදමලු බැඳගෙන තෑගි භෝග අරගෙන අම්මා ළඟට තාත්තා ළඟට එන විශේෂ දවසක්. තවමත් අපි අතර ඒවා නැතිව නෙවෙයි. නාගරිකව කොයිතරම් ජීවත් වුණත් ගමේ ඉන්න නෑයෝ බලන්ට යනවා අපි. ඒ තුල ලොකු කෘතවේදීත්වයක් තිබෙනවා. ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ ඥාති සංග්‍රහයන් ඇතුළු බොහෝ දේවල් ඥාතකානංච සංඝහෝ කියපු කාරණා. ඒ විතරක් නෙවෙයි. ඔවුනොවුන් වශයෙන් බලන්ට කල්පනා කරලා අපේ දහමේ දක්වලා තිබෙනවා යම්කිසි කෙනෙක් යම්කිසි තැනකට යම් ගෙදරකට ගිහාම ඒ ගෙදර අයගෙන් සැලකුම් ලබන ආගන්තුක වශයෙන් විවිධාකාරයෙන් ඉහළ සැලකුම් ලබනවන බුත්වාන් සුවි භෝජන එයත්තෝ හොඳට සැලකුවා, හොඳ භෝජනාදිය දුන්නා, ඒවා අනුභව කළා. අපේ ගෙදරට ආවට පස්සෙත් අපිත් ඒ විදිහටම පෙරලා ඒ අයට සංග්‍රහ කරන්නට ඕන. එහෙම කරන් නැත්තං ඒක පහත් කාරණාවක්, වසල කාරණාවක්, පිරිහෙන කාරණාවක් විදිහට දක්වලා තියෙනවා. සූර්ය මංගල්‍ය කියලා කියන්නේ අන්‍යෝන්‍ය උපකාරයන් සිද්ධ කරගන්න කාලවකවානුවක්. බලන්ට පින්වතුනේ, සුසු කංවත ජීවාම වේරිනේසු අවේරිනු. වේරිනේසු මනුස්සේසු විහරාමා වේරිනු. මැනවින් ජීවත් වුණා, හරියට ජීවත් වුණා, නිවැරදිව ජීවත් වුණා කියලා කියන්නේ වෛර කරන අය අතර වෛර නොකරන කෙනෙක් විදියට කටයුතු කරන එක. තරහ ඇති අය අතර තරහ නැති කෙනෙක් විදියට කටයුතු කරන එක. එතකොට බලන්ට තිබිච්ච අමනාපකම් එහා මෙහා වෙලා, නොහඳ නෝක්කාඩුකම් නැති වෙලා, සූර්ය මංගල්‍ය කියලා කියන්නේ නැවතත් අපි හැමෝටම එක පවුලක අය විදියට මුළු ගමම එකතු වෙලා එකට ඉඳගෙන හිනා වෙලා කතා කරලා දොඩමළු වෙලා සතුටු වෙන කාලවකවානුව. නැවතත් අපි නතර කර තැනින් අපේ ජීවිතයේ පවත්වගෙන යන්න ආරම්භ කරන්න හොඳ දවසක්. යුතුකම් ඉටු කිරීම මූලික වශයෙන් අරගෙනයි මේ සියල්ල සිද්ධ කළේ. මේ යුතුකම් අතරේ ඉතාම වැදගත් වන යුතුකම තමයි
අම්මා සහ තාත්තා වෙනුවෙන් කරන යුතුකම. සුජීවත්ව වාසය කරන අම්මාට තාත්තාට මෙලෝ වශයෙන් ලබා දෙන්න පුළුවන් යම් සතුටක් තියෙනවනම් දරුවෝ ටික ඔක්කොම එකතු වුණාම ඒ සතුට අම්මට දැනෙනවා තාත්තට දැනෙනවා. පුංචි කාලේ එක මුට්ටියක අම්මා උයාපු බත දරුවෝ සියලු දෙනාටම බෙදලා හදලා දුන්නාම එක වහලක් යට ඉඳගෙන සියලු දෙනාත් එක්කම එකට භුක්ති විඳා. ලොකු මහත් වෙනකොට ආවාහ විවාහයන් පදනම් කරගෙන මහ ගෙදරින් විසිරිලා ඒ ඒ තැන ඒ ඒ පළාත්වල වෙන වෙන ගම් නියම් ගම්වල නගරවල පදිංචියට යනවා. ඒ අය වෙන වෙනම පවුල් ගොඩනගා ගන්නවා. ඒක තමයි සමාජ සම්මුතිය. ඒක තමයි මේ සමාජයේ යන විදිය. නැවතත් මේ සියලු දෙනා දරුවන් සහ දරුවන්ගේ දරුවන් එකතු වෙලා මහගෙදරට ඇවිල්ලා ආයිමත් දවසක අම්මාගේ සෙවණියට ඉඳගෙන අම්මාගේ දෑතින් සැකසූ කිරිබත් පිඬක් තාත්තා දහඩිය මහන්සියෙන් හම්බ කරගත්ත ධනිය වියදම් කරලා හදාපු කැවිලි පෙවිලි ටිකක් ආහාර ටිකක් අර කුඩා කාලය අනුස්මරණය කරමින් නැවත මහගෙදර ඉඳගෙන භුක්ති විඳින කාලය තමයි මේ. අම්මට තාත්තට කොයිතරම් ලොකු සැනසෙල්ලක් සතුටක් දැනෙනවද? දරුවෝ ටික ඇවිල්ලා, දරුවන්ගේ දරුවෝ ඇවිල්ලා හරි සිරියාවන්තයි. මේ ඇතුලේ සිද්ධ වෙන කෘතවේදීත්වය මනින්ට බැරි එකක්. ඔය අතරේ පින්වතුනි, අපේ හිතමු අම්මා තාත්තා අභාවයට පත් වෙලා නම් අපි ඒත් කරන්නේ ඇත්තෝ සතුටු කරන්න පුළුවන් දෙයක්. හිමිදිරි පාන්දරෙන් අවදි වෙලා ඒ සැකසූ කිරි ආහාර පූජාවන් තථාගත බුදුපියාණන් වහන්සේට උදෑසන උතුම් සම්බුද්ධ පූජා විදියට පූජා කරලා, මගේ අම්මා අද ජීවතුන් අතර හිටියානම් මට කොයිතරම් සැනසෙල්ලක්ද, තාත්තා ජීවතුන් අතර හිටියානම් මොනතරම් සැනසෙල්ලක්ද? ඒත් ඒ ඇත්තෝ අභාවයට පත් වුණා ලෝක ධර්මතාවයට අනුව. මාමේ කළ පින්කම මගේ අම්මට මගේ තාත්තට අයිති වේවා කියලා අනුමෝදන් කරන්නට පුළුවන් නම් අපි නැවත වාරයක් අවුරුද්ද දවසට ඒ මාතෘ වන්දනාව පිතෘ වන්දනාව සිද්ධ කළා. මවපියා සතුටු කරන කටයුත්තේ අනුස්මරණය තුළ තිබුණා. මෙන්න මෙහෙම වටින යුතුකං සමුදායක් ඉෂ්ට සිද්ධ වෙන කාල වකවානුවක් පින්නතුනි තව දින හතරකින් උදාපත් වෙන සතිය. ඒ කාල වකවානුව තුලදී මේ කරන යුතුකං සමුදායට පූර්වාදර්ශයක් සපයමින් අද ධර්මානුශාසනාවේ දායකත්වය දරන පූජනීය ස්වාමීන්ද්‍රණන් වහන්සේලා දෙපළ පූජනීය ස්වාමීන්ද්‍රණන් වහන්සේලා දෙනම වහන්සේ ඉතා වටින කියන පාඩමක් අපි සියලු දෙනාටම සිහිපත් කරලා තිබෙනු. ස්වකීය පියතුමන් වහන්සේගේ අභාවය සිද්ධ වෙලා මසක් සම්පූර්ණ කරනකොට අපි හැමෝටම නැවත වාරයක් තථාගත දහම සිහිපත් කරලා දෙනවා. කෙලෙහි ගුණ දක්වන දහමක වටිනාකම පිළිබඳව පින්වතුනි පිය සෙනෙහස පිළිබඳව මට මතක් වුණේ ලෞතර තථාගත මගේ බුදුරජාණන් වහන්සේ හමුවට සුද්ධෝදන රජතුමා පැමිණෙන්නේ සිද්ධාර්ථ කුමාරයා ස්වකීය පුත්‍රයා අවුරුදු 29 දී ගිහිගෙන් නික්මිලා ගියා. සුදවුන් මහරජතුමා යම් කනස්සල්ලකට පත් වුණා පෘථග්ජනයෙක් විදියට. අනික රටේ පාලකයා තමන්ගෙන් පස්සේ තම සහජාත අතිජාත පුත්‍රයෙක් රජකමට සුදුසුකම් හදලා තියලා තියෙද්දි ගිහිගෙන් නික්මිලා ගියාට පස්සේ කාටද රජකම දෙන්නේ? සුද්ධෝදන තාත්තා හිත හදාගත්ත මොණුපුරෙක් උපන්දා ගියපු නිසා ඒ මොණුපුරා ඉන්නව නේද කියලා.
ඒත් ටික දවසක් යනකොට සුදවුන් මහරජතුමාගේ වයසත් මුණුපුරාගේ වයසත් එක සලකලා බලනකොට කොයි කාලෙකද මේ දරුව ලොකු කල්ල රජකම්මදින්. එතික් ඒ කටයුතු සිද්ධ කරන්නට නන්ද කුමාරයාට යුවරජ තනතුර ලබාදීලා ඒ අනාගත සුරක්ෂිත භාවය රැකලතියන්ට තීරණය කළා. අවුරුදු හයක් ගියාට පස්සේ මේ සිද්ධියේ. ගිහිගෙයින් නික්මිලා වසර හයකට පස්සේ තථාගත බුද්ධත්වයට පත්තුණු භාග්‍යවතුන් වහන්සේ නැවතත් ගමට වැඩම කළා. එතකොට ගිහිගෙයින් නික්මිලා නැත්තං ගමෙන් ගිහිල්ලා අවුරුදු 7කට පස්සේ තමයි නැවත මේ ගමට වඩින්නේ. ගියේ ගිහි කෙනෙක් විදියට, කෙලෙස් බරිත කෙනෙක් විදියට, සිදුහත් කුමාරයා විදියට. ආපසු වඩින්නේ ලෝතුරු බුදුරජාණන් වහන්සේ විදියට. නන්ද කුමාරයත් මහාන කරගත්ත, රාහුල කුමාරයත් මහාන කරගත්. සුදුන් පියතුමාට හිත හදාගන්න තිබිච්ච ඊළඟ අවස්ථා දෙකම වතා දෙකකදී අහිමි වුණා. පිය කෙනෙක් විදියට, රටේ පැවැත්ම පිළිබඳ හිතන රජ කෙනෙක් විදියට ඒ තාත්තට කොයිතරම් ශෝකී ස්වභාවයක් ඇති වුණාද කියන වග මේ වදන් තුලින් පෙනෙයි පින්වතුනි. දැනි තාත්තා කෙනෙකුගේ හදවතේ ගොඩනැගෙන දරු සෙනෙහස පිළිබඳව මේ සමාජයේ දැන කියාගත්තේ ගොඩාක් අඩුවෙන් දරු. හේතුව තමයි වැඩිපුරම සින්දු ලිව්වේ මේ මාතෘකාවේදී අම්මා ගැන. දෙමව්පියෝ කියන මාතෘකාවේ වැඩිම සින්දු තියෙන්නේ අම්මා ගැන, වැඩිම කවි තියෙන්නේ අම්මා ගැන, වැඩිම පැදි පෙළවල් තියෙන්නේ, නිසඳස් තියෙන්නේ අම්මා ගැන. දෙමව්පියෝ කියන මාතෘකාවෙන් කතා කරන්න ගියාමත් වැඩිපුර කතා කරන්නේ අම්මා ගැන. කරුණුතු හොයාගෙන තියෙන්නේ අම්මා ගැන. වැඩිපුර ලංුණේ අම්මට ගැටලුවක් නැහැ. හේතුව අම්මා තමයි අපිව බලාගත්තේ. මම ආයෙන තීති මහතා රැක බලා ගත්තා. මගේ 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 කියා ලයට තුරුල් කරගෙන සිප වැළඳ ගත්තා. උඩ දැම්මා, මිරිකුවා, උණුසුම ලබා දෙමින් තුරුල් කරගෙන නිදාගත්තා. ඒ තාත්තාට පැවරිච්ච වගකීම ඊට වෙනස් එකක්. අම්මාට වාගේ තාත්තාට වෙලාවක් නෑ ඒ අම්මා කරන තරම් දේ කරන්ට. එනමුත් තාත්තාගේ කාර්යභාරය තුළ දරුවන්ට දක්වන සෙනෙහසේ බින්දුවක්වත් වෙනසක් නැහැ. අම්මා අපිට මෙච්චරයි සෙනෙහස දැක්වේ, තාත්තා අපිට මෙච්චරයි සෙනෙහස දැක්වේ කියලා කිසිම දරුවෙකුට කවදාවත් කියන්න බෑ. කියන්න බැරි වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම තාත්තානම්, වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම අම්මානම්, ඒ දෙදෙනාගේම කාර්යභාරයේ සමානයි. කෘත්‍ය වශයෙන් වැඩ දෙකක් කරලා තිබුණාට සෙනෙහස ලබා දීන් වශයෙන් අම්මාද තාත්තාද එක තැනක ඉන්නේ. තරාදියකට දැම්මොත් දෙපැත්තම ගානට සමබරයි. දරුවන් තැනීමේ කාර්යයේදී අම්මා වැඩියෙන් යකලේ, තාත්තා අඩුවෙන් යකලේ කියලා කියන්න බෑ. සෙනෙහස ගැන දරුවන්ට දැනුනේ අඩුවෙන් වෙන්න ඇති. ඒ මොකෝ තාත්තාගේ වගකීම රක්ක තීති පිතා රැකවරණය සලසනුයේ පියා කියන එකයි තේරුම්. ඒ රැකවරණය කියලා කියන්නේ මැස්සන්ගෙන් මදුරුවන්ගෙන් ආරක්ෂා කරන්ඩ මදුරු දැලක් දාලා තියෙන එක විතරක් නෙවෙයි, ලෙඩ රෝගවලින් ආරක්ෂා කරන්ට ඕන, ඒ සඳහා පෝෂ්‍යදායි ආහාර ලබා දෙන්නට ඕන, ප්‍රතිශක්තිකරණය වැඩි කරන්ට ඕන. ඒ සමස්ත පෝෂණ කාර්යයම තාත්තගේ කරපිටයි පැවරිලා තියෙන්නේ. තාත්තා මතයි ඒ බරපතල වගකීම පැවරිලා තිබෙන්නේ. ඒ නිසා තාත්තා ඒ වෙනුවෙන් වෙහෙසෙන්ට ඕන, මහන්සි වෙන්න ඕන. සුදවුන් මහරජතුමාගේ මුවින් පිටවෙනවා සමස්ත වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම පියතුමාලාගේ අදහස. හැම තාත්තා කෙනෙක්ම, හැම අම්මා කෙනෙක්ම කොයි වගේ සෙනෙහසක් දරුවන්ට දක්වනවද, ඒ වග විතරක් නෙවෙයි. දරුවන්ට නොපෙනුණු, දරුවන්ට නොදැනිච්ච තාත්තාගේ සෙනෙහස සුදවුන් මහරජතුමා
තථාගත බුදුපියාණන් වහන්සේ අභිමුඛයේදී පින්වතුනි ප්‍රකාශයට පත්කරන්ට යෙදුණා. සිදුහත් කුමාරයාගේ පැවිදිවීම, නන්ද කුමාරයාගේ පැවිදිවීම, රාහුල පොඩි පුතාගේ පැවිදිවීම තුල තාත්තාට අහිමි වෙච්ච දරු සෙනෙහස තාත්තා වචනෙන් ප්‍රකාශ කරනවා කඳුළු පිරි දෙනෙතෙන් තථාගත මගේ බුදුහාමුදුරුවන්ට. පුත්ත පේමං බන්තේ චවින් චින්දති, චවින් චෙත්වා චම්මං චින්දති, චම්මං චෙත්වා මංසං චින්දති, මංසං චෙත්වා නහාරු චින්දති, නහාරු චෙත්වා අට්ටි චින්දති, අට්ටි චෙත්වා අට්ටි මිංජං ආහච්ච තිට්ඨති. බුදුහාමුදුරුවනි, දන්නේ නැද්ද දරු සෙනෙහස මේ සිවිය හිල් කරගෙන ගිහිල්ලා හමට වදිනවා, හම හිල් කරගෙන ගිහිල්ලා මසට වදිනවා, මස් හිල් කරගෙන ගිහිල්ලා නහරවලට වදිනවා, නහර හිල් කරගෙන ගිහිල්ලා ඇටවලට වදිනවා, ඇට හිල් කරගෙන ගිහිල්ලා බුදුහාමුදුරුවනි දරු සෙනෙහස ඇට මිදුරු වස්සේ කාවැදිලා ඇනිලයි තියෙන්නේ. ඇයි තාත්තට මෙහෙම දුකක් ඇතිවෙන්න වැඩ කළේ? බුදුහාමුදුරුවනි, අදින් පස්සේ කිසිම මවකගේ පියෙකුගේ අවසරයකින් තොරව දරුවෙක් මහන කරන්ට එපා කියලා සුද්ධෝදන රජුරෝ ඉල්ලීමක්ද කළා. පින්වතුනි, භාග්‍යවතුන් වහන්සේ විනය පනවනකොට ඒ පිළිබඳව සැලකිලිමත් වුණා. එනිසා අපි මහන වෙන්න ගියාම, අපි උපසම්පදාවෙන්ට ගියාම අපෙන් ඇහුවා ප්‍රශ්නයක්. එදා මහසඟ රුවන ඒ අදාළ සීමාවේදී අහන ප්‍රශ්න සමූහයක් තියෙනවා. ඒ අතර එකක් තියෙනවා, මාතා පිතුන්නං අන්‍යෝසි, අම්මයි තාත්තයි අවසර දුන්නද? එතකොට අපි උත්තර දෙන්න ඕන හරියට, හරි උත්තරේ අවංකවම දෙන්න ඕන. ආම බන්තේ කියල, එසේය ස්වාමීනි කියල. බොරුවටාම බන්තේ කිව්වොත් එහෙම ඒ ලබන උපසම්පදාව පිහිටන්නේ නෑ කියලා තමයි දහමේ දක්වලා තිබෙන්නේ. දැන් බලන්ට, තාත්තා කෙනෙක් ප්‍රකාශ කරනවා තාත්තගේ හදවතේ තිබිච්ච දරු සෙනෙහස. අම්මා වගේ ළඟ ඉඳන් ඇඟේ ඇතිල්ලෙමින්, සිප වැළඳ ගනිමින්, උඩ දමමින්, මිරිකමින් කාලය ගත කරන්ට තාත්තට මේ වගකීම තුල ඉඩක් නැහැ. එනමුත් තාත්තාගේ හදවතේ ගොඩ නැගිච්ච දරු සෙනෙහස නම් අල්ප මාත්‍රයකවත් අම්මාගේ සෙනෙහසට වඩා අඩුනේ. ඒ නිසාම වෙන්ට ඕන පුදුමයි පුතුනි, ඇයි මේ මගේලේ කිරි නොවුනේ කියලා තාත්තා කෙනෙක් විමසන විදිහ අපි ගීතයකින් අහලා තියෙනවනේ. සමස්ත සියලු තාත්තලාගේ හදවතේ ගොඩ නැගිච්ච දරු සෙනෙහස කොහොමද? පින්වතුනි, අපේ මේ හැමට උඩින් තියෙන එකට කියනවා සිවිය කියලා. සියුම් සිවියක් තියෙනවා අපේ හැමට උඩින්. පුත්ත පේමං බන්තේ චවින් චින්දති, මේ චවි කියලා කිව්වේ ඒ සිවිය. පින්වතුනි, ඒ සිවිය හිල් කරගෙන යනු චවින් චෙත්වා, ඒ සිවිය හිල් කරගෙන ගිහිල්ලා චම්මං චින්දති, හැම හිල් කරනවා. හම හිල් කරගෙන ගිහිල්ලා මංසං චින්දති, මස් හිල් කරගෙන යනවා. මස හිල් කරගෙන ගිහිල්ලා නහරු චින්දති, නහරවලට වදිනවා. නහර හිල් කරගෙන ගිහිල්ලා අට්ටි චින්දති, ඇටවලට වදිනවා. ඇට හිල් කරගෙන ගිහිල්ලා ඇට මිදුරු අස්සේ ඇනිලයි තියෙන්නේ දරු සෙනෙහස. අන්න අවංකවම තාත්තාගේ හදවතේ ගොඩ නැගිච්චේ පුත්‍ර ස්නේහය තමයි සුදවුන් මහරජතුමාගේ මුවින් ප්‍රකාශයට පත්තුනේ. පින්වතුනේ, ඒ නිසා පෙන්බර පියතුමෙක් දරුවන් වෙනුවෙන් ගන්න දුක්කන්දරාව, විඳින දුක්කන්දරාව, සමහර වෙලාවට අපි මවකුසෙන් බිහිවෙන දවසේ කියන්නේ අපේ උපන්දිනය දවස, අපේ තාත්තා වේලක් දෙකක් බොහෝ වෙලාවට නොකාපු දවසන. අපිව ලැබෙන්ඩ රෝහල් ගත වෙලා අම්ම ඒ වෙනුවෙන් වෙහෙසෙද්දි, ප්‍රසූත වේදනාවන් විඳෙද්දි,
සමහරවිට තාත්තා ඒ රෝහලේම බංකුවක් උඩ කල් ගෙවනවා ඇති. සමහරවිට අපි මෙලොව එළිය දකිනකොට තාත්තා රෝහලට එන්ට ආපු ගමන් බස්සෝල්ට එකේ වෙන්ට ඇති, මහමග වෙන්ට ඇති, වේලක් දෙකක් නිරහාරව හිටිය වෙන්ට ඕන්. අන්න එහෙම දවසක් අපේ උපන්දිනේ කියලා කියන් අපි ලොකු මහත් කරන්ට, අපේ කරදඬු ලොකු මහත් කරලා සමාජයට දක්වන්ට, පින දහම පිළිබඳව හොඳ නරක පිළිබඳව කියලා දෙන්ට ඒ දැවැන්ත මහා පෞරුෂය තාත්තා තුළ තිබුණි. තාත්තා ඉර වගේ, අම්මා හඳ වගේ, හඳ සෞම්‍යයි සොමිගුණය තියෙන්නේ. අම්මා ඒ වගේමයි. අම්මා අපිට ගොඩාක් ආදරෙයි කියලා අපි කිව්වේ ඒක නිසා. තාත්තා ටිකක් සැරයි, ඒ ඉර වගේ, හැබැයි පෞරුෂය තියෙන්නේ එතන. ඒමකෝ තේජාන්විත භාවය තියෙන එතන. බුද්ධි කාරෝ ආලින් ගිත්වා තුම්බිත්වාපිය පුත්තකං රාජ මජ්ජං සුපතිට්ටං පිතුපාදං නමමහං. බලන්ට බුද්ධිකාරෝ වර්ධනය කිරීමේ කාර්ය පෝෂණ කාර්ය සම්පූර්ණ තාත්තට පැවරිච්ච වගකීම. ඒ කටයුත්ත තාත්තා මැනවින් සිද්ධ කළේ, අපිව පෝෂණය කළේ. අපි මව්කුසට ආවට පස්සේ ලිංගයවත් දන්නේ නෑ. මොන ලිංගයක්ද කියා. මේ අම්මාගේ කුස පිළිසිඳගෙන තියෙන්නේ පුරුෂ ලිංගයක්ද ස්ත්‍රී ලිංගයක්ද නැත්නම් දුවෙක්ද පුතෙක්ද කියන වගවත් නොදැන තමයි තාත්තා අපිව පෝෂණය කරන වගකීම කරට ගත්තේ. එතන ඉඳලාම වර්ධනය කරන්න පෝෂණය කිරීමේ බාර දූර වගකීම තාත්තා නොපිරිහෙලා ඉෂ්ට සිද්ධ කළා. ඒ විතරක් නෙවෙයි, රාජමජ්ජං සුපතිට්ටං රජුන් මැදට ගිහිල්ලා කෙලින් හිටගන්න හැටි කියලා දුන්නේ තාත්තා. ඕන සභාවකට ගිහිල්ලා වෙවුලන් නැතුව කෙලින් ඉඳගෙන බය නැතුව කතා කරන හැටි ඉගෙනුවේ තාත්තා. අන්න පෞරුෂය කියලා කියන්නේ ඒක. ඒ කියන්නේ අපිට බොරු ඉගෙනුවේ නෑ. අපිට බොරු ඉගෙනුවා නම්, අපි බොරු කරා නම්, අපි බොරුවට නම් හැම කටයුත්තක්ම කළේ ඒවට තාත්තා ආශිර්වාද කළා නම්, කවදාවත් නීතියක් ඉදිරියට ගිහිල්ලා, සභාවක් ඉදිරියට ගිහිල්ලා, එහෙම නැත්නම් උසාවියක් ඉදිරියට ගිහිල්ලා, එහෙම නැත්නම් අතීතයේ හැටියට රජ්ජුරුව ඉදිරියට ගිහිල්ලා රාජසභාව තුළ ගොත ගහන් නැතුව කටයුතු කරන්න නම්, කතා කරන්න නම් කොහෙත්ම බෑ. ගොත ගහන්නේ, වෙවුලන්නේ, ඒ කතාව පැටලෙන්නේ බොරු කියන නිසා. එහෙනම් සභාව මැදට ගිහින් රාජ මජ්ජං සුපතිට්ටං හෙලෙන් හිටගෙන මනාව පිහිටුවලා කතා කරන්න පුළුවන්කම තියෙන්නේ නිවරදි පුජ්‍යලයන්ට, බොරු නොකියන පුජ්‍යලයන්ට විතර. අන්න තාත්තා හැදුව පෞරුෂය කියලා කිව්වේ ඒක. තාත්තා අපිව ගොඩ නැගුවේ බොරු කරන්ට නෙවෙයි, බොරු කියන්ට නෙවෙයි, බොරුවෙන් ජීවත් වෙන්නට නෙවෙයි. මම ජීවත් වෙන්නේ මෙහෙම මේ අඩිපාරේ වරෙල්ලා කියන වග තමයි තාත්තා අපිට කියලා දීපු පාඩම. ගොඩාක් දරුවන්ට මතක නැති ගැඹුරු පාඩමක් තාත්තා කියලා දීපු එක තැනක් තියෙන, එක අවස්ථාවක් තියෙන. ඒ තමයි ඔබ පුංචි කාලේ, සාමාන්‍යයෙන් ඔබ දනගාගෙන යන කාලේ හිටමු, ඔබ වැටි වැටි නැගිටෙමින් ඇවිදින්න මහන්සි ගන්න කාලේ ඔබේ තාත්තා ඔබව ගත්තා තාත්තගේ කරට. කරට නෙවෙයි ඇත්තටම ගත්තේ දෙවුරට. නිකං කල්පනා කරන්න කොහොමද එහෙම ගත්තේ කියලා. දෙවුරට ගත්තා කියලා කියන්නේ තාත්තා ඔබව දෙවුර මත තියාගත්තාම ඔබේ කකුල් දෙක තාත්තාගේ බෙල්ල දෙපැත්තෙන් වැටෙන්නේ දෙපැත්තට. එතකොට ඔබට අල්ලගන්න වෙන්නේ තාත්තාගේ ඔළුව. කෙස් තිබුණා නම් කෙස් ටිකෙන් අල්ලගත්ත, නැත්නම් තාත්තාගේ කන් දෙකෙන් අල්ලගත්ත, නැත්නම් ඔළුව වටේ අත දාලා අල්ලගත්තා ඔබ. කිසිවක් ඔබට තේරෙන්නේ නැහැ. තාත්තා ගැඹුරු පාඩමක් කියලා දෙනු. ඔබව අරගෙන ආව තාත්තා මිදුලට, මිදුලේ තියෙන අතුපතර විහිදිලා ගිය ගහක් ළඟට ඇවිත් තව අවුරුදු ගානක් ඔබ ලොකු වෙනකන් අල්ලන්න බැරි අත්තක් ඒ කරේ තියාගෙන ඉන්න ගමන් ඔබට අල්ලන්න ඒ තාත්තා ඉඩ සැලැස්සුවා. ඒ ගහේ අත්තක ඔබට එල්ලෙන්න කියලා තාත්තා ආරක්ෂාව දුන්න, රැකවරණය දුන්න ඒ අත්ත අල්ලන්න. සමහර වෙලාවට අර උංචිලි පදින්න වගේ ඒ අත්තේ එල්ලන්න තාත්තා මහන්සි ගත්තා. දන්නවද තාත්තා කියලා දීපු ගැඹුරු පාඩම කොයිතරම්ම
සුන්දරද කියලා. තාත්තා කියනවා මයි රත්තරං පුතේ දුවේ, මට යන්න බැරිවෙච්ච තරං දුරට ඉහලට උඩට නුඹ පලයක්. මට ගොඩක් ඉගෙන ගන්නට බැරි වුණා. මාව පහු කරගෙන ඉහලට උඹ ඉගෙන ගනි. මට වඩා මනුස්සකම උඹ හදාගනි. මට වඩා උගත්කම උඹ හදාගනින්, බුද්ධිමත්කම හදාගනි. මට වඩා ආර්ථිකයෙන් නුඹ ඉහලට පලයක්. බලන්ඩ තාත්තා මේ ගැඹුරු පාඩමක් ව්‍යංගයකින් කියල දීපු විදියේ ස්වභාවය. මේ අත්දැකීම මං හිතන්නේ තාත්තා කෙනෙක් ඇති කාටවත් නැතය කියලා මේ අත්දැකීම. ගැටලුව තියෙන්නේ අපිට ඒ තැනෙතා අපි පුංචි නිසා සමහර විට අමතක ඇති. එනමුත් දැන් තාත්තලා බවට පත්වෙච්ච ඇත්තන්ගේ ක්‍රියාකලාපය හෝ තාත්තලා අන් අය අන්දරුවන් උදෙසා ඒ තාත්තලා කරන ක්‍රියාකාරකම දෙස පැත්තක ඉඳන් බලාගෙන හිටියොත් මනාව පැහැදිලි වේවි. තාත්තා කොයි තරම්නම් අපේ අනාගතයේ සැලසුම් කළාද? ඊ අනාගතය තුල අපි යන්න ඕන කොයි වගේ ඉලක්කයකටද කියලා තාත්තා මොනතරම්නම් අපිට ඒ ඉලක්කයට යොමු කරන්නට කටයුතු කළාද? මේවා සමහර විට වචනයෙන් කිය කියා කෝටුවෙන් තලතලා නොකරපු දේවා. ඒ තාත්තා බොහෝ වෙලාවට ඒ වෙනුවෙන් වැඩ කළේ පුදුමාකාර දැවැන්ත දුරදක්නා ඥාන ශක්තියක් තිබිච්ච කෙනෙක් විදියට. මේ නිසා අපිට වඩා හොඳට තථාගත මගේ බුදුරජාණන් වහන්සේ තාත්තා ගැන අම්මා ගැන දන්න නිසයි පින්වතුනි පැහැදිලි කළේ මේ ලෝකයේ දරුවනි නුඹලට ලබන්න පුළුවන් සැප හතරක් තියෙනවා. ඉන් දෙකක්ම තියෙන්නේ අම්මට සැලකීම තුල, තාත්තාට සැලකීම තුල. ඒ තමයි සුඛා මත්තේයතා ලෝකේ අතෝ පෙත්තේයතා සුඛා. දරුවනි නුඹලාට මේ ලෝකයේ ලබන්න පුළුවන් එක සැපයක් තමයි අම්මාට සැලකීම. ඉන් ලැබෙන සැපයක් තියෙන අතෝ පෙත්තේයතා සුඛා. ඒ වගේම තමයි තාත්තාට සැලකීම. මේ දෙක දරුවන්ට මෙලව ලබන්න පුළුවන් භාග්‍යවන්තම අවස්ථා දෙකක් නැත්නම් සැප දෙකක් විදියට තමයි දක්වලා තිබෙන්නේ. ඉතින් පින්වතුනි, අම්මගේ වටිනකම තාත්තගේ වටිනකම අවබෝධ කරගත්ත දරුවන්ට මේ කාරණා අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍ය කරන්නේ නැහැ. සමස්තයට කියලා දෙනකොට බුද්ධ වචනය තේරුම් කරන්න අවශ්‍ය වෙනවා. මේ ලෝකයේ දරුවන් වශයෙන් අපිට වැඩියෙන්ම උදව් කළේ අම්මයි තාත්තයි දෙන්න. වැඩියෙන් උදව් කරන අය හරීම දුර්ලභ. ගොඩක් නෑ ඉන්නේ දෙන්න. බහූපකාරා භික්ඛවේ මාතුච්ච පිතුච්ච. මහණෙනි පින්වතුනි, ගොඩක් උපකාර කරපු දෙන්න තමයි අම්මයි තාත්තයි දෙන්න කියලා පැහැදිලිව දක්වලා තිබු. ගොඩක් අය උදව් කරන්ට ඉන්නවනම් තමයි ඒ වුණාට සීමාවල් තියාගෙනයි උදව් කරන්නේ. ටිකක් උදව් කරලා ගොඩක් කියවන අය තමයි වැඩියෙන් ඉන්නේ. ටිකක් උදව් කරලා ඔච්චර තමයි මට කරන්න පුළුවන් කියලා කියන අය තමයි වැඩියෙන් ඉන්නේ. ඔබ වුණත් තව කෙනෙකුට එහෙම කියනවා ඇති කියලත් ඇති. එක්කෝ ඔබට තව කවුරු හරි කියලා ඇති. මටත් කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙන, ඔන්න මන් දැන් ඒ ටික කළා. තව කෙනෙක් කියන්න පුළුවන්, මං ඉතින් ඕනවටත් වඩා උදව් කරලා තියෙන්නේ, තව මොනවා කරන්නද? මට කරන්න දෙයක්. කවදාවත් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවන්ට එහෙම කිව්වද? මං කරන්න ඕන ටික කරලා ඉවරයි කියලා කිව්වද? මං ඕනටත් වඩා කරලා තියෙන්නේ කියලා කිව්වද කවදාවත්? පුළුවන් කෙනෙකුට කියලා කරගනින් කියලා කිව්වද කවදාවත්? බලන්ට කවමදාවත් එවැනි වූ වචනයක් නොකියන. කොච්චර කළත් මදී කියලා හිතාගෙන තව තවත් අපිට උදව් කරන කවුරු හරි ඉන්නවනම් ඒ තමයි අම්මයි තාත්තයි දෙන්නා. පුබ්බකාරා භික්කවේ මාතුච්ච පිතුච්ච. මානිනි පින්වතුනි, නුඹලට මේ ලෝකේ මුලින්ම උදව් කරෙත් අම්මයි තාත්තයි දෙන්න. මුලින් උදව් කරන අයත් ලෝකේ අතිශය දුර්ලභයි. ගොඩක් නෑ දෙන්නයි ඉන්නේ. ඒ තමයි අම්මයි තාත්තයි දෙන්න. බලන්ට පින්වතුනේ, මේ බව අමතක වුණොත් එහෙම ඒ අම්මා තාත්තා වෙනුවෙන් කොයි විදිහේ රැකවරණයක් පෝෂණය කිරීමක් දරුවෝ සිද්ධ කරයිද කියලා. මේ අමතක වුණොත් ඒ අමතක වෙන එක වළක්වන්ටයි තථාගත බුද්ධ වචනය අපි පැහැදිලි කරලා දෙන්නේ නිරන්තරයෙන් අනුශාසනාවලට ගියාට පස්සේ.
යං මවක් යං පියෙක් සංසාරික වශයෙනුත් මේ දහමට අනුව කල්පනා කරලා බලල යං යුතුකමක් සමාජීය වශයෙන් ඉටු වෙන්න තියෙනවා නම් ඒක ඉටු කරන්න ඕන. ඒ මේ සමාජයට මෙහෙවරක් කරන්නට පුළුවන් වෙන විදියට දරුවන් තනන්න ඕන. සමාජයට වදයක් පිළලයක් හිරිහැරයක් නොවන දරුව තැනීම අම්මා තාත්තාගේ උදාරතර සමාජ මෙහෙවර බවට පත් වෙනවා. බොහෝ අම්මා තාත්තා දරුවන් නිසා ගොඩාක් සතුටු වෙනවා. ඒ මොකෝ ඒ දරුව හොඳට හදාගත්තාම මනුස්සකම් ඇතිව ගුණවන්තකම් ඇතිව හැදිච්චකම් ඇතිව සිල්වන්තකම් ඇතුව දරුවන් සමාජය තුළ ක්‍රියාත්මක වෙනකොට වැඩ කරනකොට ඒ යම්කිසි ලබන ගෞරවයක් තියෙනවා නම් ඒ ගෞරවේ හිමි වෙන්නේ අම්මට තාත්තට. ඒ නිසා බොහෝ අම්මලා තාත්තලා ඒ දරුවන්ගේ අවංක දියුණුව සහ නිවැරදි පැවැත්ම පිළිබඳව සතුටු වෙනු. ඊමේ දාමි දක්වලා තියෙනවා පින්නතුනි නන්දති පුත්තේයි පුත්තිමා. ඒ දරුවන් වෙනුවෙන් දරුවන් නිසාවෙන් ගොඩාක් සතුටු වෙන අම්මා තාත්තලා ඉන්නවා. ඒ වගේම තමයි දරුවන් හරියට හදාගන්න බැරි වෙච්ච නිසා, දරුවන් මේ සමාජ විරෝධී වැඩවල නිරත වෙන නිසා, මේ සමාජයේ දිනෙන් දින අගාධයට පත්කරන්න දරුවන් කටයුතු කරනකොට, දරුවෝ හිරේ විලංගුවේ වැටිලා දුක් විඳිනකොට, දරුවන් නරක වැඩ කරගෙන නරක රෝගබාධයන්ට පත්වෙලා දුක් විඳිනකොට, අතපය කැඩිලා දුක් විඳිනකොට, අතපය නැති කරගන්නකොට, කවුද ශෝක වෙන්නේ මේ ලෝකේ අවංකවම වැඩියෙන්ම ඉස්සෙල්ලා? ඒ අම්මයි තාත්තයි. සෝචති පුත්තේහි පුත්තේම. දරුවන්ගේ නරක ක්‍රියාකාරකම් පිළිබඳව ඇඬු කඳුලින් දවස ගත කරනවා අම්මා තාත්තා. ඒ නිසා අම්මාව සතුටු කරනවද අම්මා තාත්තා ශෝක මට්ටමට ඇති කරනවද කියන එක තීරණය කරන්ට දරුවන්ටත් බුද්ධිය පහළවෙන්න ඕන. දැනුම ලැබෙන්න ඕන, දැනුම ලබා ගන්න ඕන. ඒ පිළිබඳව අනුශාසනා නිතර ඒකයි මේ දහම තුල දක්වන්නේ හොඳ මිනිස්සු වෙන්න කියලා. නිවැරදි මිනිස්සු වෙන්න කියලා. යහපත් දේ කරන මිනිස්සු වෙන්න කියලා දහමේ දක්වලා තියෙන්නේ අන්නේ ඒක නිසා. පින්වතුනි, තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ තරම් දෙමව්පියන්ගෙන් දරුවන්ටත් දරුවන්ගෙන් දෙමව්පියන්ටත් වෙන්ට ඕන යුතුකම් සමුදාය මේ ලෝකයේ පැහැදිලිව දේශනා කළේ නැ කවුරුවත්. කිසිම දාර්ශනිකයි, කිසිම ආගමික ශාස්ත්‍රවරයෙක්, උගතෙක්, පඬිතෙක් මේ තරම් දක්වලා නැ. අම්මා ගැනයි තාත්තා ගැනයි මේ තරම් කරුණුකාරණා පැහැදිලි කරන්නේ කෘතවේදීත්වය පිළිබඳව අපි වැඩිපුර අවධානය යොමු කරන කාල පරාසයක් නිසා. සූර්ය මංගල්‍යයත් එක්ක අම්මට තාත්තට යුතුකම් ඉටු කරන්නේ නැතිව කවුරු වෙනුවෙන් මොන යුතුකම ඉටු කරත් වැඩක් නැති වග මතක තියාගන්න. අම්මා ඉන්නේ වැඩිහිටි නිවාසක නම්, තාත්තා ඉන්නේ වැඩිහිටි නිවාසක නම්, අනාථ කඳවුරක නම්, දරුවන්ට මොන අවුරුද්දක්ද අම්මා තාත්තා එතන දාලා තියලා? හැඬු කඳුලෙන් එතන ගත කරන අම්මා වෙනුවෙන් තාත්තා වෙනුවෙන් ඒ යුතුකම මැනවින් ඉටු නොකරන දරුවන්ට මොන සූර්ය මංගල්‍යයක්ද, මොන අලුත් අවුරුද්දක්ද, අවුරුද්දක් අලුත් වෙන්නේ කොහොමද? දහමට අනුව එහෙම වෙන්ට විදියක් නෑ. බොරු පුහු හිස් ලෝකයක ජීවත් වෙන අය, ඒ අයටත් කවදා හරි දවසක එතනට වැටෙන්ට වෙන එක වළක්වන්න නම් බෑ. ඒක මේ ලෝකයේ තියෙන ධර්මතාවය. එනිසා ඉහළින්ම ඉටු කළ යුතු පළවෙනිම යුතුකම තමයි, පරෝපකාරය තමයි, කෘතගුණ සැලකීම තමයි, අම්මා තාත්තා වෙනුවෙන් කරන කෘතගුණ සැලකීම කියන්නේ. ඒක රණ්ඩ සත්පුරුෂයෙක් වෙන්න ඕන. සත්පුරුෂයාට විතරනේ මතක තියෙන්නේ කරපු උදව්ව උපකාරය කවුරු කළා වුණා. අම්මා තාත්තා තමයි බෙහෙවින් අපිට උදව් කළේ, උපකාර කළේ. අන් අයත් අපිට යම් යම් උදව් උපකාර කළා. ඒ ඥාතීන් හිතවතුන් අසල්වාසි ඒ යුතුකම මතක තියෙන්න නම් සත්පුරුෂ භාවයේ පිහිටලා තියෙන්න ඕන. සත්පුරුෂයන් තුර තිබෙන්නා වූ සත්පුරුෂ ගති අතර එකක් තමයි කෘතවේදීත්වය කියලා කියන්නේ. ඒකයි මාතෘකා කළේ කතඤ්ඤු කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මි. සමස්ත ලෝකයම සලකලා බලනකොට කෙලෙහි ගුණ දන්න පුද්ගලයෝ දුර්ලභයි කියලා කිව්වා. ටිකයි ඉන්නේ. ඒ මොකෝ සත්පුරුෂයෝ ටිකයි ඉන්නේ. සත්පුරුෂයන්ට උදව්වක් උපකාරයක් කරාම ගලේ කෙටු අකුරක් වාගේ කියලා තමයි දක්වන්නේ.
අසත්පුරුෂයන්ට උදව් උපකාර කිරීම දියේ ඇඳ ඉරක් වාගේ කියලයි දක්වන්. ඒ නිසා යුතුයකම් ඉටු කරන කාල රාමුවකට කාල පරාසයකට පියවර තබන අපි සත්පුරුෂයන් වෙන්ට වගවලාගන්ට ඔබට උදව් උපකාර කරපු අයට ස්තුති කියන වචනයවත් තෙරුවන් සරණයි කියන කාරුණික වදනින්වත් ආශිර්වාද කරන්ට අමතක කළොත් එහෙම ඔබට කවදාවත් සත්පුරුෂ භාවයේ පිහිටන්ට වෙන්නේ නැති වග මතක තියාගන්න. ඒ නිසා පින්වතුනි අද ධර්මානුශාසනාවෙන් මේ යුතුයකම් ඉටු කිරීම ගැන සිහිපත් කළේ යුතුයකම් ඉටු කරන කාලයකට අපි ප්‍රවිෂ්ට වෙන නිසාවත්. ඒ වගේම අද ධර්මානුශාසනාවේ නායකත්වයේ දරණ පින්වත් ස්වාමින් වහන්සේලා දෙනම වහන්සේත් විශිෂ්ට වූ ශ්‍රේෂ්ඨ වූ යුතුයකමක් ඉෂ්ට සිද්ධ කරන වෙලාව ශාසනික වශයෙන් දායාදයක් ලබාපු දයාබර පිය කෙනෙක් උදෙසා පුණ්‍යානුමෝදනා කරන්නට ධර්මානුශාසනාව නිම කරමින් මේ අවස්ථා උදාපත් කර ගන්මි. හේතුව තමයි සම්බුද්ධ ශාසනය 5000ක් කල් ලෝකයේ තුල පවතිනට මේ ශාසනයට අවශ්‍ය කරන භික්ෂු ප්‍රතිපදාව ශාසනික වතපිළිවෙත ගරු කරන ඒ වගේම සමන සාරුප්‍ය කියන කාරණාව අර්ථවත් කරන්නට පුළුවන් භික්ෂුන් වහන්සේලා උවමනා කරනවා. අද පෙරදාටත් වඩා ඒ තත්ත්වය හොඳටම උවමනා කරන කාල රාමුවක් කාල වකවානුවක් තියෙන. කෝටි දෙකකට ආසන්න ප්‍රමාණයක් මිනිසුන් ඉන්න මේ රටේ මේ මිනිසුන්ගේ ආගමික අවශ්‍යතාවයන් සපුරන්නට 30,000කට ආසන්න ප්‍රමාණයක් ස්වාමින් වහන්සේලා වැඩ ඉන්නේ. දල වශයෙන් ගත්තොත් මිනිසුන් 450කට පමණ එක ස්වාමින් වහන්සේ නමක් පමණයි වැඩ ඉන්නේ. එහෙම කාලයක සුපේසල ශික්ෂාකාමි ශාසනික ප්‍රතිපදාව තුළ හිත යොමු කරවමින් සමස්ත සමාජයටම ආදර්ශයක් ලබා දෙමින් පියසෙනෙහස පිළිබඳව සමාජයට කියලා දෙන්න අපිට මාතෘකාවක් සලසා දෙමින් තාත්තාට පින් අනුමෝදන් කිරීම මූලික තේමාව වශයෙන් තබාගත් පූජනීය හිරමදේවින්ද පණ්ඩිතහාමුදුරන් වහන්සේ කටුවන පඤ්ඤාජීව පොඩි හාමුදුරුවන් වහන්සේ ඇතුළු කරගත්ත එම දූදරුවන් වන අයිඩී රෝහිණී සහෝදරිය ඒඩී නිලන්ති ඒඩී ජයලත් යුද හමුදාවේ සේවයේ නියුතු එවගේම ඒඩී නිශාන්ති ජයලත් එවගේම ඒඩී පාලිත උපුල් කුමාර යුද හමුදාවේ සේවයේ නියුතු ඒඩී ලක්මාලි ජයලත් මහත්මිය ඒඩී මදුෂාණී ජයලත් මේ දරුවන් වගේම බෑනාවරුන් වන සමන්ත නිමලසිරි සහ හසිත වික්‍රමසිංහ සිවිල් ඉංජිනේරු මහත්මානන් වගේම ඉන්දික මහත්මාත් ලේලිවරුන් වන සමන්තිකා සහ කල්පනී මහත්මියත් එවගේ මේ පෙම්බර පියතුමානන්ගේ මස්සිනාවන ප්‍රේමතිලක සතරසිංහ මහත්මා වරාය අධිකාරී සේවය කරන මේ සියලු දෙනාම ඒකරාශීව දයාබර අම්මාවන නන්දිනා එදිරිමාන්න මෑණියන් මූලිකස්ථානයේ තබා ගනිමින් ඇයට නිරෝගී සම්පත්තිය චිරජීවනය ප්‍රාර්ථනා කරමි. ඒඩී ඇසිලින් නැන්දාටත් නිරෝගී සම්පත්තිය ප්‍රාර්ථනා කරමි. ධනපාල වික්‍රමසිංහ විශ්‍රාමික බැංකු කළමනාකාරු මහත්මානන්ටත් නිරෝගී සම්පත්තිය චිරජීවනය ප්‍රාර්ථනා කරන ගමන් මින් මසකට ඔබෙහි අභාවයට පත්වෙන්නට යෙදුණ මේ ශාසනික දායාද හිමි කර ගන්නට යෙදුණ ශාසනයේ මහෝපාසක කියන තනතුරට පත්වෙච්ච හිරම ගල්පොතු කන්ද ඇහළගහේන වත්ත ලිපිනේ පදිංචිව සිටි ඒඩී ජිනදාස මහෝපාසක පියතුමානන් වහන්සේට මේ පින් අයිති වේවා. ඒවාගේම අභාවයට පත් සියලු ඥාතීන්ටත් ධර්මශ්‍රාවක පින්වන්ත ඔබ නමින් මියගිය සියලු ඥාතීන්ටත් මේ පින් අයිති වේවා. පින් අනුමෝදන් වන සියලු ඥාතීන් උතුම් අජරාමර නිවනින් සදා නිවි සැනසේවා කියන ප්‍රාර්ථනාව පළමුවෙන් සිද්ධ කරමු. ඒ වගේම ලබන්නා වූ ඒ සිංහල අලුත් අවුරුද්ද සියලු දෙනාටම නෑ බෑ යන වචනයන් අහන්ටවත් නොලැබේවා. සතුට සන්තෝෂයේ ප්‍රීතිය සෞභාග්‍ය දියුණුව අභිවෘද්ධිය සලසා දෙන වසරක් බවට පත්වේවා. සියලු දුක් දොම්නස් දුර වේවා. කායික මානසික සුව ලැබේවා. කරදර නොවේවා. කම්කටොළු හිරිහැර විපත් අනතුරු නොවේවා.
යහපත සාංතිය සැනසිල්ල හැමට ලැබේවා. මෙලෝ වශයෙන් දීර්ඝායු සම්පත්තිය හිමිවේවා. පරලොව සුගතිය තනාගෙන මියගිය සියලු ඥාතීන්ට අපි හැමට උතුම් නිවනින් නිවී සැනසෙන්නට මේ සියලු පුණ්‍ය සම්භාර ධර්මයන් පාරමී ධර්මයක්ම වේවායි සාදු කියා ප්‍රාර්ථනා කරගනිමු. එත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.